Hi guys, sitting on na adat teh na mage YouTube channel le tikke ekatola ino golang hemo ma iBond kela piliganna wa. Iting adamang ogolan review karanna genalla tiyenne menne me Realme C11 keni smartphone eka. Iting mata me smartphone eka labba dunne maharagama style mobile ayathane. E wage ma tamai ogolanta me smartphone eka egolan rupiyal 20000k wage mudalakata miladi ganime hakiyawa tiyenawa. Iting e gana mam wedi dura vistara palaya thiyena comment section eke pin karala tiyenawa. E wage ma tamai video ekata yana kalin ඔගොල්ලන් මාව තාම subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන රතු පාට subscribe button එකත් click කරන්න. ඉතින් අපි එහෙනම් වැඩි වෙලා ගන්න නැතුව යන් එහෙනම් අද වීඩියෝ එකට. හරි අපි එහෙනම් දැන් මුලින්ම කතා කරමු මෙන්න මේ Realme C11 කෙන smartphone එක unbox කරද්දී අපිට මොනවද බලා ගන්න පුළුවන් ඉන්නේ කියලා. ඉතින් අපිට මෙන්න මේ smartphone එකට අමතරව user manual එක, sim remote tool එක, charging brick එක සහ charging cable එක තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඒ වගේම තමයි අපි මෙන්න මේ Realme C11 කෙන smartphone එක unbox කරද්දී අපිට මේකට back cover එකක් සහ අපිට hand free එකක් බලා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මම කතා කරන්න යන්නේ smartphone එකේ තියෙන appearance එක ගැන. ඉතින් appearance එක ගැන කතා කරද්දී මම මුලින්ම මේ smartphone එකේ back side එක ඉඳලාම කතා කරන්න පටන් ගන්නවා. ඉතින් ඕගලන්ට බලා ගන්න පුළුවන් මේ smartphone එකේ back side එක බලපු ගමන්ම ලස්සන matte finish එකක් තියෙනවා. ඒ වගේම තමයි අපිට මේකෙදි camera setup එක බලා ගන්න පුළුවන්. ඉතින් අපි ඒ ගැන මේ වීඩියෝ එකේ ඉස්සරහට කතා කරමු. ඒ වගේම තමයි මේ smartphone එකේ පහළම අපිට Realme logo එක වගේම අපිට මේ smartphone එකේ camera setup එකට එහා පැත්තෙන් අපිට flash light එකක් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අපි මෙන්න මේ Realme C11 කින් smartphone එකේ buttons ගැන කතා කරද්දී අපිට බලා ගන්න පුළුවන් මේ smartphone එකේ දකුණු පස්සේ තියෙන volume lock එක සහ power button එක. ඒ වගේම තමයි මේ smartphone එකේ වම් පස අපිට බලා ගන්න පුළුවන් dual sim slot එක පිහිටලා තියෙනවා. ඒ වගේම තමයි මේ smartphone එකේ පහළ කොටසට ආවම අපිට බලා ගන්න පුළුවන් මේකෙදී අපිට charging port එක හම්බෙලා තියෙනවා. ඒ වගේම තමයි main speak එක, main microphone එක සහ 3.5 mm audio port එක තමයි අපිට මේ smartphone එකේ පහළ කොටසදී බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මම කතා කරන්න කැමති මෙන්න මේ Realme C11 කින් smartphone එකේ ඉදිරිපස තියෙන display එක ගැන. ඉතින් මේ smartphone එකේ display එක ගැන කතා කරද්දී අපිට අඟල් 6.5ක විශාලත්වයකින් යුක්ත වෙන IPS LCD display එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි අපිට මේ display එකේදී 181.7ක screen to body ratio එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි මේ smartphone එකේ display resolutions ගැන කතා කරද්දී අපිට 720x1560 අතර පික්සල් ප්‍රමාණයක් අපිට මේ ඩිස්ප්ලේ එකේ බලා ගන්න පුළුවන්. ඊට අමතරව අපිට මේ ඩිස්ප්ලේ එකේදී 270ක PPI density එකකුත් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ smartphone එකේ තියෙන platforms ගැන. ඉතින් මේකෙදී අපිට Realme UI 1.0 උඩ රන් වෙන Android 10 OS එක බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට MediaTek Helio G35 කියන chipset එක වගේම PowerVR GE8320 කියන GPU එකත් අපිට මේ smartphone එකේදී බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩක් දෙනෙක් smartphone එකක් අතර ගත්තම වැඩියෙන්ම පාවිච්චි කරන feature එකක් ගැන. ඒ තමයි phone එකේ තියෙන camera setup එකයි. ඉතින් මේ smartphone එකේ අපි දැන් camera setup එක ගැන තමයි කතා කරන්න යන්නේ. ඉතින් මේකෙදී අපිට dual camera setup එකක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් අපි එහෙනම් දැන් ඒ ගැන එකින් එක කතා කරමු. පළවෙනියටම අපිට 13 megapixel f2.2 aperture එකක් තියෙන wide lens එකක් බලා ගන්න පුළුවන්. දෙවෙනියට අපිට 2 megapixel f2.4 aperture එකක් තියෙන depth sensor එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ smartphone එකේ main camera එකේ features විදිහට අපිට LED flash, HDR සහ panorama පහසුකමත් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේ smartphone එකේ main camera එකෙන් video එකක් capture කරද්දී 1080p resolution වලින් 30fps දක්වා video එකක් capture කරගැනීමේත් හැකියාව තියෙනවා. ඊට පස්සේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ Realme C11 කින් smartphone එකේ තියෙන selfie camera එක ගැන. ඉතින් මේකෙදී අපිට 5 megapixel f2.4 aperture එකක් තියෙන wide lens එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට මේ smartphone එකේ selfie camera එකේ features විදිහට HDR සහ panorama පහසුකම ලබා ගන්න පුළුවන්. ඉතින් මම කලින් කිව්වා වගේම අපි මේ smartphone එකේ selfie camera එකනොත් video එකක් capture කරද්දී 1080p resolution වලින් 30fps දක්වා video එකක් capture කරගැනීමේත් හැකියාව තියෙනවා. ඊට පස්සේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ Realme C11 කින් smartphone එකේ තියෙන sensors ගැන. ඉතින් මේකෙදී අපිට accelerometer එක, compass එක සහ proximity එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ.
ඒවගේම තමයි මෙන්න මේ Realme C11 කියන ස්මාර්ට් ෆෝන් එකේදී මිලියම් හව 5000ක නන් රිමූවබල් බැටරි එකක් තමයි අඩංගු වෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට මේ ස්මාර්ට් ෆෝන් එක මින්ට් ග්‍රීන් සහ පෙපර් ග්‍රේ කියන කලර්ස් දෙකෙන්ම මිලදී ගැනීමත් හැකියාව තියෙනවා. ඉතින් මම කලින් කිව්වා වගේම රුපියල් 20000කට වගේ ඕගොල්ලන්ට මේ ස්මාර්ට් ෆෝන් එක ශ්‍රී ලංකාව තුල මිලදී ගන්න පුළුවන්. ඉතින් මට මේ ස්මාර්ට් ෆෝන් එක ලබා දුන්නේ මහර්ගම් ස්ටයිල් මොබයිල් ආයතනයේ. ඉතින් ඒ ගැන මම වැඩිදුර විස්තර පල්ලෙ හැදින කමෙන්ට් සෙක්ෂන් එකෙත් පින් කරලා හරි ඉතිං මං හිතනවා අද මං ඕගොල්ලන්ට ගෙනාපු රිවිව් එක ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. ඉතිං ඕගොල්ලන්ගෙනුත් මෙන්න මේ Realme C11 කියන ස්මාර්ට් ෆෝන් එක ගැන මොන හරි මදස් තියනවා නම් අනිවාර්යෙන්ම පල්ලෙ හැතින කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම තමයි ඕගොල්ලන් මාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පල්ලෙ හැතින රතුපාට සබ්ස්ක්‍රයිබ් බටන් එකත් ක්ලික් කරන්න. ඉතිං අදර මගේ රිවිව් එක ඉවර වෙනවා. නෙක්ස්ට් රිවිව් එකෙන් ආයිත් හම්බෙමු.